ஹலோ இயல்வனே, அதன் மாம் உங்களுக்கு சாதனம் பிள்ளைகள் டெக்கிங் யூடியூப் சேனலில் இது இங்கே அந்த பிக்கத்தாகிறேன். கோமந்த மகை தம்னேஸ் சதாகன் கேலாம் நீங்கள் உங்களை தகலத்தி மகை மே வகை தம்னேஸ் தீரா ஏ வகை மம்மி இல்லாத தீத்தமா ஏ தம்னேஸ் சேர்க்கிறேன். ஏன்னா பியமும் வடி கதாபானத்துவ வீடியோ கிடையாது. ඉතින් යාළුවනේ මම මේ thumbnails හදන්නේ PowerPoint එකේ. ඒක නිසා මම දැන් PowerPoint application එක මම on කරගන්නවා. on කරගන්න තියෙන නිසා මම හදාගන්න තිබ්බේ ඒක blank page එකක් මම දාගත්තා. ඒක කරන්න තියෙන ඔයාලට මේක open කරගත්තට පස්සේ home එකට ගිහිල්ලා new slide කියන එකට ගිහිල්ලා blank option එක දාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන insert එකට ගිහිල්ලා pictures කියන එක click කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මම මෙතන දැන් pictures රාශියක් දාලා තියෙනවා. දැන් ඔයගොල්ලන් පුළුවන් දැන් මගේ මේ picture එක තියෙනවා ඔයගොල්ලන්ට දැකලා පුරුදු ඇති. මේක මගේ අර thumbnails වල තිබ්බා. ඉතින් දැන් මම මේක big කර ලොකු කර ගන්න අවශ්‍ය ගන්නට. ඊට පස්සේ ආපහු මම insert වලට යනවා. ඊට පස්සේ අපිට pictures වලට ආපහු ගිහිල්ලා සුදු පායිති මේ වගේ ඕගොල්ලන්ට කැමති ලොගෝ එකක් දාගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට මේක පොඩ්ඩක් පුංචි කරගන්න පුළුවන් අවශ්‍ය ගානකට. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මේකේ අවශ්‍ය නැති දැන් තියෙනවා නම් මේකට ෆෝමැට් කියලා එකක් ඇවිල්ලා තියෙනවා. ඕගොල්ලන් මේ පින්තූරට ක්ලික් කරලා තියෙනවා නම් ඒකට ගිහිල්ලා රිමූව් බෑක්ග්‍රවුන්ඩ් කියන එක චූස් කරගෙන ඔයාලට පුළුවන් මේක මේ පර්පල් කලර් එකෙන් පෙන්නන්නේ රිමූව් වෙන තැන් ටික. අපිට තව රිමූව් කරගන්න ඕන නම් මේ මෙතන ගහලා තියෙනවා මාක් ඒරියාස් ටු රිමූව් කියලා. ඒරියාස් මාක් කර කර රිමූව් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට අවශ්‍ය තැන් රිමූව් වෙලා තිබ්බොත් මාක් ඒරියාස් ටු කීප් කියන එක ක්ලික් කර කර ඒ තැන් ආපහු ගන්න පුළුවන්. ඊට පස්සේ කීප් චේන්ජස් කියන එක ක්ලික් කරපු ගමන් ඔයාට ගන්න පුළුවන්. දැන් මම මේක මොකක්වත් කරන්න ඕනේ ඒක නිසා මම ඩිස්කඩ් කරා. දැන් මම මේක පැත්තකින් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ආපහු insert වලට ගිහිල්ලා word dart කියන එකට යන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් අවශ්‍ය title effect එකක් දාගන්න. දැන් මම මේක effect එක දාගන්නවා. ඊට පස්සේ your text here කියලා මෙතනට පොඩි ටෙක්ස් බොක්ස් එකක් එනවා. දැන් මම මේ ටික යවලා මෙතනට ගහ ගන්නවා මම ටෙක්කින් කියලා. මේ ඊට පස්සේ පුළුවන් ඔයාලට මේක දැක් කරන් ගිහිල්ලා මේ වගේ තැනකට ගිහින් ඉඳලා ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනට තව ලොගෝස් ඕන ඉදියකට දාගන්න තව ටෙක්ස්ට් එකක් ඕන දාගන්න. ඉතින් ඊට පස්සේ පුළුවන් ඔයාලට මේ දාගත්ත ටෙක්ස්ට් එෆෙක්ට් එක ෆෝමැට් වලට ගිහිල්ලා ඔයාලට අවශ්‍ය විදියකට මේ ටෙක්ස්ට් එෆෙක්ට් කියන එකට ගිහිල්ලා ට්‍රාන්ස්ෆෝම් එකට යනවා. දැන් මම පුළුවන් මේ විදියට උඩින් මේ ආපු විදියකට හදාගන්න. දැන් මම ඕගොල්ලන්ට අවබෝධයක් එන්න ඇති මම කොහොමද අර මගේ YouTube channel එකේ picture එක හදාගත්තේ කොහොමද කියලා. ඉතින් දැන් මම මේ විදියකට දාලා ඔයාට මෙහෙම නිකන් ඉන්න බෑනේ. දැන් මේක එක්ස්පෝර්ට් කරගන්න ඕන. දැන් ඔයා තියෙන්නේ ෆයිල් එකට ගිහිල්ලා සේව් ඇස් කියන එකට ගිහිල්ලා ඔයාට මේ හදපු එකේ ෂුවර් ගන්න නැත්තම් ඔයා print කියන එකට ගිහිල්ලා බලන්න ඔයාගේ picture එක ලස්සනට හැදිලා තියෙනවද කියලා. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් මේ සේව් ඇස් කියන එකට ගිහිල්ලා බ්‍රවුස් එකට ගිහිල්ලා ඔයාට අවශ්‍ය තැන සඳහන් කරගන්න. දැන් මම pictures එකට දානවා. ඊට පස්සේ මේකට නේම් එකක් දෙත හැකි. මම එක්සැම්පල් කියලා දානවා. ඊට පස්සේ ඔයාට පුළුවන් මේට යටින් තියෙන සේව් ඇස් ටයිප් එක දාගන්න. ඔයා මේක පින්තූරයක් අදාගත්ත නිසා මේ PNG portable network graphic format එක දාගන්න පුළුවන්. ඊට පස්සේ මම මේක සේව් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට අහනවා ස්ලයිඩ් එක මොකද්ද කියලා එක්ස්පෝර්ට් කරන්න ඕනේ. ඒකට ඔයා දෙන්න ජස් දිස් වන් කියලා.
ඊට පස්සේ මම මතක ඇතුව මේ ඇප්ලිකේෂන් එක කට් කරන්න කලින් මේ විදියට මිනිමයිස් කළා. ඔයාගේ බ්‍රවුසර් එකට ගිහිල්ලා බලන්න ඒක තියෙනවද කියලා. දැන් මම හදපු එක එක්සැම්පල් කියලා මෙතන වැටිලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක thumbnail එකක් විදියට YouTube එකට ඇඩ් කරගන්න. ඉතින් අදට වීඩියෝ එක මෙච්චරයි. මොකද ඉතින්නේ මේ වීඩියෝ එක ගැන පළයෙන් කමෙන්ට් කරන්න. ඊට මගේ channel එක subscribe කරලා නැත්තම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් like කරන්න. එහෙනම් තවත් දවසකට අලුත් වීඩියෝකින් ආපුහම. එතක සුබ දවසක්.